දළදාහස් සමිඳු පිහිටයි පින්වත් සැමට. සැදැවත්නි, ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසඵලධාරී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ පරම ගම්භීර වූ ශ්‍රී සත්ධර්මය පැය 24 දීම ඔබට සන්නිවේදනය කරන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධහා රූපවාහිනිය ඔබට සන්නිවේදනය කරන බුදුමග සත්ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නටයි අප මේ සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අද මෙම ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ අවසරයි අපට නම් සිහිපත් කරන්නට පූජනීය දෙමටකොඩ අනුමදස්සී පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප පළමුවෙන් සාදු නතින් යුක්තව පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවත්නි, අද දේශනාව වෙනුවෙන් පින්වර දායකත්වයේ ලබා දෙන්නේ කොළඹ පොල්හේන්ගොඩ පදිංචි රාජිනී ආරිරත්න මහත්මිය සහ දේවිකා අතපත්තු මහත්මිය යන ඒ පින්වත් පිරිස විසින්. එහෙමනම් මෙතෙන් සිට මේ උතුම් වූ සදහම් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පඨමං බෝධිපල්ලංකං ဒුතියං ච අනිම්මිසං තතියං චං ඛමනං සෙට්ඨං චතුත්ථං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මුනි සේවිතං ති සනරාමර ලෝක සිවංකර අංගී රස වූ දසබල ධාරී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. ආදි කල්යාණ වූ මජ්ජේ කල්යාණ වූ පරියෝසාන කල්යාණ වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. ඒකන්ත වීතරාගී වූ ඒකන්ත වීත දෝෂී වූ
ඒකන්ත වීතමෝ හී වූ තුන් ලෝකයට පින් කෙතක් බඳු වූ අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. බුදු සසුන් ලැබී සද්ධම්ම ශ්‍රවණාබිලාසි වාසනාවන්ත පින්නතුනි, බෞද්ධයා මාධ්‍ය ජාලය ඔස්සේ මුළු ලෝකයකට ධර්මය sannivedanaya කරන ඒ උදාරතර ධර්ම sannivedana ක්‍රියාවලිය අතර බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල බුදු සිරිත විවරණය වන ඒ උතුම් බුදු මග ධර්ම දේශනාවලියේ අද මේ මොහොතට නියමිත ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කොළඹ පොල්හේනි ගොඩ රාජිනී ආර්යරත්න මැතිණිය සහ දේවිකා අතපත්තු මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාම. එය අය උපයන සපයන ධාර්මික ධනය නිර්ලෝභී චේතනාවෙන් යුක්තව දහමෙන් බිඳක් ලෝකයාට දානනය කරන උදාරතර පින්කමයි මේ සිද්ධ කරන්නේ. පින්නතුනි, මේ ලෝකයේ අපිට ගොඩක් දේවල් දෙන්න පුළුවන්. ඒ දෙන්න පුළුවන් දේවල් අතර යම් කෙනෙක් බුදු කෙනෙක් දේශනා කරපු ලෝක යථාර්ථයෙන් බිඳක් දානනය කරනවා නම් තවත් කෙනෙකුට sannivedanaya කරවනවා නම් එය ධර්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ධර්මයක් දන් දීම සැනසීමක් දන් දීම වෙනවා. ධර්මයක් දන් දීම යහපත දන් දීමක් වෙනවා. ධර්මය දන් දීම නිවන දන් දීමක් බවට පත් වෙනවා. ඒ තරම් ධර්මය දානණය කිරීම උත්තරීතරම දාණය වෙනවා. එනිසා අද ඔබ මේ දන් දෙන්නේ ධර්මය. අද ඔබ මේ දන් දෙන්නේ ඒ උතුම් යහපත, ඒ උතුම් නිවන් මඟ, විශේෂයෙන්ම මේ බුදු මඟ දහම් වැඩසටහන, බුදු රජාණන් වහන්සේගේ බුද්ධ චරිතය වර්ණනා කිරීමක්, බුද්ධ චරිතය එකින් එක පෙළින් පෙළ දේශනා කිරීමක්. බුදු කෙනෙක් ලෝකයට විවර කරනවා කියන්නේ බුදු කෙනෙකුගේ ගුණයක්, බුදු කෙනෙකුගේ නිර්මල ගතියක්, ඒ බුදු අසිරිය ලෝකයට පෙන්වල දෙනවා කියන්නේ කී දාහක් දෙනෙක් නම් සැදැහැසිත් උපදවා ගන්නවද? කී දාහක් මිනිස්සු ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ලබනවද? බුදු කෙනෙකුගේ ගුණයකට, බුදු කෙනෙකුගේ ඥානයකට යම් කෙනෙකුට පහදින්න පුළුවන් නම් ඒක ඒ සත්වයන්ට ලැබෙන ශාන්තියක්. ඒ තරම් උතුම් පිවිතුරු හැඟීමක් ඇති වෙනවා බුදු කෙනෙක් ගැන අහනකොට, බුදු කෙනෙක් ගැන සිහි වෙනකොට. ඒ වගේම තමයි පින්නතුනි, බුදු කෙනෙකුගේ බුද්ධ විලාසය අහනකොට සද්දා ඉන්ද්‍රිය, සද්දා බලය, ඒ වගේම තමයි බෝධ්‍යාංග අතර තියෙන ප්‍රීති සම්බොජ්ජංගය උපදින්න මේක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ඒ ශාස්ත්‍රෝ ගෞරවය, ශාස්ත්‍රෝ සම්පත්තිය සිහිපත් කරන අයට අපි එබඳු බුදු කෙනෙක් සරණ ගිය සැදැහැවතුන් නේද කියන සිහි කල්පනාව ලබනකොට ඒ කෙනාට වීරිය උපදිනවා. මොකකටද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගය අවබෝධ කරගන්න. ඒ විතරකුත් නෙමෙයි,
බුදු කෙනෙකුගේ බුද්ධ චරිතයක්, බුදු කෙනෙකුගේ ඒ නිර්මල බුදු අසිරිය යම් කෙනෙක් අහනකොට පෙර ජාති ජාතිවල පුරපු පින මතු වෙලා ඒ අහන කෙනා ඇතැම් විට බෝධිසත්වයෙක් නම් බුදු බව ප්‍රාර්ථනා කරපු කෙනෙක් නම් එයාට අකුණක් ගහපු කෙනෙක් වගේ එයාගේ හිතට කම්පාවක් ඇති වෙනවා. ඒක බයක් ඇති වෙන කම්පාවක් නෙමෙයි, දුකක් ඇති වෙන කම්පාවක් නෙමෙයි. එයා තුළ ඇති වෙනවා කම්පනයක්, මාගේ ජීවිතය නිකරුණේ ගෙවන්න ලැබපු දෙයක් නෙමෙයි, මමත් ලෞතුරා බුදු බව පිණිස පාරමී පුරපු කෙනෙක් මයි කියලා ඒ කෙනාට පෙර ජාතීන්වල දියුණු කරපු භාවිත කුසල ශක්තිය මතුවෙන්න පටන් ගන්නවා. බුදු කෙනෙකුගේ බුදු සිරිතක් ශ්‍රවණය කරනකොට පින්නතුනි, අපේ ගරු කටයුතු ලොකු සාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ අපවත් වුණා. ඒ සාමීන් වහන්සේ මට මතකයි අපවත් වෙන්න වසර දෙක තුනකට කලින් කියනවා. 6 වසරේ සාමීන් වහන්සේ ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නකොට සිංහල පොතේ වෙස්සන්තර ජාතකය තිබුණයි කිව්වා. ගුරුතුමා ඇවිල්ලා වෙස්සන්තර ජාතකය ඒ පාඩමක් විදිහට කියනකොට ඒ වෙස්සන්තර රජ්ජුරුවෝ අවුරුදු 7ක් වගේ පුංචි කාලේ සිරියහන් ගබඩාවට වෙලා, සිරියහනට වෙලා අදිෂ්ඨානයක් කළා, ඇස් ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ ළඟට පැමිණේවා, මගෙන් ඇස් දෙක ඉල්ලාවා, ලෞතුරා බුදු බව පිණිස මම මේ ඇස් දෙක උපුටලා දන් දෙනවා, ලේ ඕන කෙනක් සිටිනවා නම් මා වෙත පැමිණේවා, මගෙන් ලේ ඉල්ලාවා, ලෞතුරා බුදු බව පිණිස මම මේ ඇඟේ ලේ දන් දෙනවා, ජීවිතේ ඕන කෙනෙක් ඉන්නවා නම් මා කරා පැමිණේවා, ලෞතුරා බුදු බව පිණිස මම මේ ජීවිතය දන් දෙනවා කියලා සියවර දහස්වර දස දහස්වර මේක මතක් කරන්න ගත්ත කියනවා ඒ පුංචි වෙස්සන්තර කුමාරයා. ඒ ආධ්‍යාත්මික දාන පාරමිතා බලයට මේ මහ පොළව කම්පා කරන්න තරම් පුළුවන් කියලා කියනවා. එච්චර ආධ්‍යාත්මික දානයක් දුන්නා. ඉතින් මේක මේ පුංචි කාලේ මේ ස්වාමින්වහන්සේගේ ගිහි කාලේ ඇහුවලු. ගුරුතුමා මේක කියනකොට මේ පුංචි ස්වාමින්වහන්සේගේ පුංචි කාලේ මේ දරුවට ඇඟේ රොමු දැහැ ගැන්නුනා කියලා කියනවා. ඇඟේ රෝමෝද්ගමනයක් ඇති වුණා. වෙස්සන්තර රජ්ජුරුව බුදුවව පතාගෙන මෙහෙම ආධ්‍යාත්මික දානයක් දුන්නනම් ඇයි මට එහෙම කරන්න බැරි කියලා ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා කැලෑවට ගිහිල්ලා කෝටු කෑලි ටිකක් අරගෙන ඇවිල්ලා මැස්සක් ගැහුවයි කියනවා. ඒ මැස්ස උඩට ඉටිකොළ දෙකක් ගහගෙන පුංචි පැලක් හදාගෙන මේ 6 වසරේ හිගෙන ගබපු ඒ පුංචි පුතා අර මැස්ස උඩට ගිහිල්ලා අර වෙස්සන්තර රජ්ජුරුව ආධ්‍යාත්මික දානයක් දුන්නා වගේ මේ පුංචි දරුව කියන්න ගත්තලු, මමත් ලෞතුරා බුදු වෙනවා, මමත් ලෞතුරා බුද්ධත්වයේ පිණිස දන් දෙනවා, මමත් දාන පාරමිතාව සම්පූර්ණ කරනවා කියලා. ඒ බලන්න පුංචි කාලේ ඒ බෝධිසත්වයන් වහන්සේ නමකගේ ඒ අසිරිය අහපු ඒ 6 වසරේට පුංචි පුතා හොඳට ඉගෙන ගන්නවා, ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙනවා. අවුරුදු 28දී ඒ සියල්ල අතහැරලා දාලා උත්තම පෞරුජාවටපත් වෙනවා. උන්වහන්සේ ආරණ්‍ය සේනාසනවලට ගිහිල්ලා ධර්මය, විනය, අභිධර්මයේ ඉගෙනගෙන උන්වහන්සේ භාවනා වඩනවා, ධ්‍යාන සමාපatti උපදවා ගන්නවා. උන්වහන්සේ ලංකාවේ මේ කොළඹ ප්‍රදේශයේ මීට අවුරුදු 40කටත් කලින් විදර්ශනා භාවනා පන්ති පවත්වලා පဋාණ අභිධර්මය දස දහස් ගණන් දෙනෙකුට කටපාඩම් කරවලා ඒ සියලු දහම් සේවාවන් සිදු කරලා උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට ලෞතුරා බුදු බව පිණිස
ගුණධර්ම සම්පූර්ණ කළා. උන්වහන්සේ අපවත් වෙලා මේ වෙනකොට අවුරුදු 8ක් විතර වෙනවා. ඉතින් බලන්න, බුදු කෙනෙකුගේ බුදු අසිරිය අහනකොට, බුදු කෙනෙකුගේ තියෙන මේ පිරිසිදු නිර්මල බුද්ධ චරිතය ශ්‍රවණය කරනකොට, පෙර පින් ඇති අයගේ පෙර පින මතුවෙන්න පටන් ගන්නවා. ඒ අය ඒ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රු සම්පත්තියේ තියෙන වටිනාකම දැනගෙන පිළිවෙත් පුරන්න පටන් ගන්නවා. මේ බණ කියන මමත් එහෙම කෙනෙක්. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදුණු සිතකින් මේ උත්තම පෞරුජාවටපත් වුනේ. බලන්න, බුදු කෙනෙකුගේ බුදු ගුණයකට යම් කෙනෙක් පැහැදිනවා නම් ඒක එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක මහා පුදුම ජීවිත පරිවර්තනයක් කරන්න, ජීවිත පෙරලියක් කරන්න ඒක හේතුවක් වෙනවා. කී දාහක් නම් මේ ධර්මයේ ශ්‍රවණය කරලා සිත් හදා ගන්නව ඇතිද, සිත් පහදවා ගන්නව ඇතිද? එනිසා අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන අයත් අපමණ සතුටටපත් වෙන්න අපි කරන්නේ එබඳු ධර්ම දානයක් බව සිහිපත් කරගන්න. පින්නතුනි, අපි මේ දේශනා කරගෙන එන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ ඒ අසිරිමත් කතාවස්තුව. මේ වෙනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ලෞතුරා බුද්ධත්වය දක්වාම මේ දේශනාවලිය පවත්වාගෙන ආවා. ලෞතුරා බුද්ධත්වය සාක්ෂාත් කරපු ඒ තථාගතයන් වහන්සේ, ඒ පළඟ නොලිහාම ඒ අවබෝධය ලබපු බුදුරජාණන් වහන්සේ පළඟ නොලිහාම ඒ පළඟේම වැඩගෙන, අතකෝ භගවා බෝධි රුක්කමූලේ සත්තාහං ඒකපල්ලංකේන නිසීදී විමුක්ති සුඛපටිසංවේදී, ඒ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකපල්ලංකේන, ඒ පළඟේම වැඩ ඉඳගෙන විමුක්ති සුඛපටිසංවේදී අවබෝධ කරගත්ත නිර්වාණ සුඛය විඳිමින් ඒ උත්තමයන් වහන්සේ ඒ උත්තම ඵල සමවතට සමවැදිලා වැඩ හිටියා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය එකින් එක මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය හේතු ඵල ධර්ම න්‍යායක්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මේ ලෝකයේ පවතින යථාර්ථය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ අවබෝධ කරගත යුතු යමක් ඇත්නම් ඒ අවබෝධ කරගත යුතු පටිච්ච සමුප්පාද ධර්ම ස්වභාවයයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ අවබෝධය ලැබපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනතුරුව ඒ පළඟෙම වැඩ හිඳියා සතියක්. සතියක් පුරාවටම ඒ බුදුරජාණන් වහන්සේ ඒ ඵල සමවතම සමවදිමින් දවස් 7ක් පුරාම වැඩ හිටියා. ඒ දවස් 7න් අනතුරුව ඒ ඵල සමවතින් නැගී ඉඳලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලෞතුරා බුදු වීම පිණිස සෙවන සැලසුව, සිසිල සැලසුව, බෝධි රාජයන් වහන්සේට කෘතගුණ සලකණ්ඩ ඒ බුදුරජාණන් වහන්සේට සිතක් පහළ වුණා. සාමාන්‍ය මිනිස්සෙක්වත් හිතන්නේ නැති ඒ මහා කෘතගුණ සැලකීමේ ගුණය ලෝකයට පෙන්වලා දීපු ඉතාම උතුම් අවස්ථාවක්. අද මේ ලෝක සත්වයාම ජීවිතයක වටිනාකම නොදන්නා කමින් මොනතරම් ලෝක සත්වයාට අනර්ථයක්, අවැඩක්, අයහපතක් කරනවද? හැබැයි බලන්න, ජීවිත යථාර්ථය අවබෝධ කරගත්ත, ලෝක යථාර්ථය අවබෝධ කරගත්ත
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සෙවන සැලසුව සිසිල සැලසුව ඒ අචේතනික වූ බෝධි රුක්ෂය පිළිබඳව සිහිපත් කළා. උන් වහන්සේ බෝධීන් වහන්සේට නුදුරින් ටිකක් ළඟට ගිහිල්ලා බෝධීන් වහන්සේ පෙනෙන මානයට ගිහිල්ලා පළඟ බැඳගෙන වාඩි වෙලා ඒ බෝධීන් වහන්සේ දිහා net nopiya බලාගෙන හිටියා. බෝධීන් වහන්සේ දිහා බලාගෙන නිකම්ම හිටියා නෙමේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇස් දෙක පියාගන්නේ නැතුව සමාධියට සමවැදුනා. ඒ අවබෝධ කරගත්ත උත්තම අරහත්ඵල සමාපත්තියට සමවැදිලා net nopiya සතියක් බෝධීන් වහන්සේ දිහා බලාගෙන සමාපත්තියට සමවැදුනා. එතකොට නිකම්මැස් දෙක ඇරගෙන වැඩ හිටියා නෙමෙයි, බෝධීන් වහන්සේ දිහා net nopiya බලාගෙන සමාපත්තියට සමවැදිලා සතියක් වැඩ හිටියා. ඔන්න ඔය අතරදී සමහරක් දෙවියන් බඹුන්ට හිතෙනවා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නේ ලෞතුරා බුදු බව පිණිස තවත් කළ යුතු යමක් තියෙනවද? තාමත් මේ මහා වීරයන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යය සාක්ෂාත් කරගෙන නැතිවදෝ කියලා දෙවිවරුන්ට සැකයක් මතුවුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේට නුදුරේ වැඩ ඉඳගෙන සතියක් බෝධීන් වහන්සේ දිහා net nopiya බලාගෙන සමසෝ විඳලා ඉන් අනතුරුව දෙවියන්ගේ සිතේ ඇති වුණු මේ සැකය බුදුරජාණන් වහන්සේට ඒ බුදු සිතට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී සියලුම බුදුරජාණන් වහන්සේලා අත නොහැර සිදු කරන බුද්ධ වංශ චාරිත්‍ර ධර්මයක් වන අහසට පැන නැගිලා යමාමා පෙළහර පාන බුදු කෙනෙකුට පමණක්ම පාන්න පුළුවන්, දක්වන්න පුළුවන්, පෙන්වන්න පුළුවන් ඒ අසිරිමත් අසහාය අසද්දෘෂ වන යමාමා පෙළහර පාන්න පටන් ගන්නවා. පින්නතුනි යමා මහ පෙළහර කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට හිතන්නවත් බැරි තරම් 이르දි ප්‍රාතිහාර්ය ඥානයක්. 이르දි ප්‍රාතිහාර්යයක්. ඒක මේ ධානයක් සමාධියක්වත් උපදවා ගත්තේ නැති සාමාන්‍ය ලෝකයාට අහලා විශ්වාස කරන්න බැරි දෙයක්. වර්තමාන කාලයේදී ධර්මය අධර්මය කරන, අධර්මය ධර්මය කරන ධර්ම ප්‍රතිරූපක දේශකයෝ පහළ වෙලා ඉන මේ කාලයේ අපි බුදුන්, අපි රහත්, අපි මගඵල ලාභීන් කියලා ලෝකයට හුවා දක්වන්න මේ කාලයේ ඇතැම් දේශකයෝ කියනවා යමාමා පෙළහර කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් පොත්පත්වල ලියලා තිබුණාට එහෙම දෙයක් හැබයින් කරන්න බෑ කියලා බුදු කෙනෙකුට පමණක් බුද්ධ ඥානයෙන් දක්වන්න පුළුවන් අසාධාරණ ඥානයක් නැහැ කියලා, එහෙම යමාමා පෙළහර කියලා දෙයක් නැහැ කියලා අද ඉන්න ධර්ම ප්‍රතිරූපක දේශකයෝ ලෝකයට හිතු මනාපේ කියනවා. නමුත් පින්නතුනි බුදු කෙනෙකුට පමණක් කරන්න දක්වන්න පුළුවන් මේ යමාමා පෙළහර ඥානය ගැන පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඉතාම විසිතුරුව දේශනා කළා තියෙනවා. සාරිය පුත්‍ර මහරහතන් වහන්සේ ඒ පෙන්වන, ඒ හඳුන්වලා දුන්නු යමාමා පෙළහර පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ. බුදු රජාණන් වහන්සේ ධ්‍යාන බලයෙන් හංසයෙක් ආකාශයට පැන නගිනවා පියාසර කරනවා වගේ බුදු රජාණන් වහන්සේ පළඟ බැඳගෙන අහසට පැන නගිනවා. අහසට පැන නැගිලා අදිෂ්ඨාන කරනවා ආපෝ කසින සමාපත්තියට සමවැදිලා
එයින් නැගී ඉඳලා අදිෂ්ඨාන කරනවා, නාභියෙන් උඩ බුදු කඳින් ජල කඳක් පිටවේවා කියලා කියනවා. අදිෂ්ඨාන කරනවා මේ නාභියෙන් උඩ පුරාම බුදු බඳින් ජල කඳක් විහිදෙන්න පටන් ගන්නවා. නාභියෙන් පහළ කොටසින් පහළ බුදු කඳින් ගිනි කඳක් පිටවේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. නාභියෙන් පහළ ගිනි කඳ පිටවෙන්න පටන් ගන්නවා. ඊළඟට නාභියෙන් උඩ ගිනි කඳක් පිටවේවා, නාභියෙන් යට ජල කඳක් පිටවේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම වම් පසින් ගිනි කඳක් පිටවේවා, දකුණු පසින් ජල කඳක් පිටවේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේක පින්නතුනි විනාඩි ගණනක් පැය ගණනක් යන එකක් නෙමෙයි, එක ක්ෂණයෙන් සිදුවෙන ඉතාම ධ්‍යාන බලයකින් කරන පුදුමාකාර විශ්මිත වූ අසාධාරණ ඥානයක් මේක. බලන් ඉන්න කෙනෙකුට පෙනෙන්නේ එක පාරටම ගිනි කඳ ජල කඳ පිට වෙනවා, ජල කඳ ගිනි කඳ පිට වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු සිරුරින්ම එක පැහැර එක විට ගිනි කඳ ජල කඳ, ජල කඳ ගිනි කඳ නිකුත් වෙනවා පේනවා. වම් නාස්පුඩුවෙන් ජල කඳක් පිට වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දකුණු නාස්පුඩුවෙන් ගිනි කඳක් පිට වේවා කියලා අදිෂ්ඨාන කරනවා. වම් නාස්කඳින් ගිනි කඳ, දකුණු නාස්කඳින් ජල කඳ, ඔය විදිහට වම් කණින් ජල කඳක්, දකුණු කඳින් ගිනි කඳක්, ඔය විදිහට සිරුරේ සෑම තැනකින්ම ගිනි කඳ ජල කඳ, ජල කඳ ගිනි කඳ නිකුත් කරන්න බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. රෝමකූපයක් රෝමකූපයක් පාසා මාරුවෙන් මාරුවට ජල කඳකුත් ගිනි කඳකුත්, ගිනි කඳකුත් ජල කඳකුත් නිකුත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. ධානයට සමවැදි වැදි සමවැදි වැදි අදිෂ්ඨාන කරනවා. බලන් ඉන්න දෙවියන් බඹුන්ට බුදුරජාණන් වහන්සේගේ මුළු බුදු සිරුරම එකම තැනකින් ජල කඳකුත් ගිනි කඳකුත්, ජිනි කඳකුත් ජල කඳකුත් පිට වෙන ඒ අසහාය අසිරිය අදහගන්න බැරි සිතකින් දෙවියන්ට බඹුන්ට පෙනෙන්න සලස්සනවා. සාදුනාද දෙනවා මේසා විශාල දැකලා හිතලා විශ්වාස කරන්න බැරි මේ තරම් අසහාය ඥාන බලයක්, මේසා අසහාය ධ්‍යාන බලයක් ලෝපාල වන සම්මා සම්බුදු කෙනෙකුටම පමණයි පාන්න පුළුවන් කියලා දෙවිවරු ඒ යමාමා පෙළහර දැකලා අප්‍රමාණ සතුටට පත් වෙනවා, ශ්‍රද්ධාවකට පත් වෙනවා. ඒ වගේම තමයි තවත් නිර්මිත බුදුරුවක් මැවෙනවා. බුදුරජාණන් වහන්සේ වගේම නිර්මිත බුදුරුවක් මවනවා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන්. ඒ බුදුරජාණන් වහන්සේලා දෙනමම සක්මන් කරනවා. එක බුදුරජාණන් වහන්සේ නමක් සක්මන් කරනවා, එක බුදු කෙනෙක් භාවනා කරනවා පළඟ බැඳගෙන. ඒ පළඟ බැඳගත්ත බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට සක්මන් කරන බුදුරජාණන් වහන්සේ පළඟ බැඳගෙන සමාධියට සමවදිනවා. ඒ දෙනම වහන්සේලාම සමාධියෙන් සමවැදිලා ඉන් අනතුරුව නැගී ඉඳලා එක බුදුරුවක් ප්‍රශ්නයක් අහනවා, දහම් ප්‍රශ්නයක්. එක බුදුරුවක් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා, දහම් පැන විසඳනවා. තව බුදු කෙනෙක් පිළිතුර ඉවර කරනකොටම තව ප්‍රශ්නයක් අහනවා. ඔය වගේ නිර්මිත බුදුරුවක් මවලා බුදුරජාණන් වහන්සේ එතනත් මේ ලෝකේ කාටවත් හිතාගන්න බැරි අසිරිමත් පෙළහරක් ප්‍රාතිහාරයක් දක්වනවා. ඕක අහගෙන ඉන්න සියදානම් දහස් ගණන් දස දහස් ගණන් දිව්‍ය බ්‍රහ්ම පිරිස ඒ ධර්ම දේශනාව අහලා, ඒ දහම් පැන විසඳුම අහලා එතනදිත් මගඵල නිවන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි අවස්ථාවේදී, තුන්වෙනි සතියේදී අහසට පැන නැගලා යමාමා පෙළහර පානවා. ඒ සතියක් පුරාම යමාමා පෙළහර පාලා බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව සතරවෙනි සතියේදී දෙවියන් මිසින් තනා දුන්නු
සත්‍රුවන් වලින් නිර්මාණය කරලා දුන්නු රුවන්ගෙහි වැඩ ඉන්නවා. ඒකත් සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත නොහැර සිදු කරන බුද්ධ වංශ චාරිත්‍ර ධර්මයක්. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයෙන් සතරවන සතියේදී දෙවියන් විසින් මවා දෙන ඒ රුවන්ගෙහි වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සියලු ධර්මයන් මුල ඉඳලා අගට මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ සියලුම අවබෝධය එකින් එක මෙනෙහි කරනවා. දැන් අද අපි අහලා තියෙනවා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අවුරුදු 45ක් පුරාම දෙව් මිනිසුන්ට දේශනා කළා. ඒ දේශනාවන් අතර සංක්ෂිප්තව බුදුරජාණන් වහන්සේ ඒ ඒ අයට, ඒ ඒ පුද්ගලයන්ට අවස්ථානුකූලව දේශනා කරපු ධර්මය ස්කන්ධ වශයෙන් 84,000ක් ලෙස අපේ මේ ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ සූත්‍ර පිටකයට අයිති මේ සූත්‍ර ධර්මවල පවතින යම්තාක් ධර්මයක්, ධර්ම න්‍යායක්, ධර්ම පරියායක් තියෙනවද? ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ රතනගරයේ වැඩහිඳගෙන එකින් එක අවබෝධයෙන් නැවත මෙනෙහි කරන්න පටන් ගත්තා. විනය පිටකයට අන්තර්ගත වෙච්ච යම්තාක් බුද්ධ ආඥාවක්, බුද්ධ ප්‍රඥප්තියක්, විනය ණය දේශනයක් තියෙනවා නම් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ එකින් එක මෙනෙහි කළා. හතරවන සතියේ රුවන්ගෙහි වැඩ ඉඳගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අතර ගාම්භීරම ධර්මය වන, ගැඹුරුම ධර්මය වන අභිධර්මය බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළා. ඒ අභිධර්මය එකින් එක මෙනෙහි කරගෙන යනකොට අභිධර්මය තුලත් පවතින අනන්තනය සමන්නාගත කෙලවරක් පෙන්වන්න බැරි, කෙලවරක් දේශනා කරන්න බැරි, කෙලවරක් නැති ගාම්භීර වූ සුවිසුද්ධ වූ පට්ඨාන අභිධර්මයට බුදුරජාණන් වහන්සේගේ සිත යොමු වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට සුවසේ හැසිරෙන්න පුළුවන් භූමිය තමයි, ධර්ම භූමිය තමයි, ධර්ම සාගරය තමයි අභිධර්මය කියලා කියන්නේ, පට්ඨානය කියලා කියන්නේ. මේ පට්ඨාන ණය සාගරය තුල බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ විසිරෙන්න පටන් ගත්තා, පැතිරෙන්න පටන් ගත්තා. ඒක අපේ අටුවාවල විස්තර කරනවා. සාමාන්‍ය සාගරයක මේ මහා මුහුදේ ගොඩබිමකට එන්නවත් බැරි යොදුන් ගණනක් විශාල ශරීර තියෙන මත්ස්‍යෝ ඉන්නවා. තිමි තිමිංගල, තිමිර පිංගල, ආනන්දාදී මත්ස්‍යෝ නෞකාවකටත් වඩා විශාලයි කියනවා. නැවකට වඩා ඒ මත්ස්‍යයන්ගේ ශරීරය විශාලයි කියනවා. ඒ සත්වයන්ට ගොඩබිමක් පෙනෙන තෙක්මානයකටවත් එන්න බෑ. ඒ සත්වයන්ට ක්‍රීඩා පිණිස සුවසේ හැසිරෙන්න තියෙන්නේ යොදුන් දහස් ගණනක් ගැඹුරු සාගර පත්ල කියලා කියනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට සුවසේ හැසිරෙන්න පුළුවන්, පැතිරිලා වැඩ ඉන්න පුළුවන්, සුවසේ බුදු නුවණ විසුරවන්න පුළුවන් එකම ධර්මස්කන්ධය මේ අනන්ත ණය, නිමාවක් නැති න්‍යාය ක්‍රමයන්ගෙන් සමන්විත වුණු මේ පට්ඨාන අභිධර්මයයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ මේ බුදු නුවණ එකින් එක ගැඹුරෙන් ගැඹුරට පට්ඨාන අභිධර්මයට බැසගත්තා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට පුදුමාකාර ප්‍රීති සෝමනස්ස ඥාන සිත් පහළ වුණා. ඒ ඥානයේ තියෙන ගැඹුරට, ඒ ධර්මයේ තියෙන ගැඹුරට
මම මේ ආකාර ගැඹුරු වූ නිර්මල වූ හේතුඵල න්‍යායක් අවබෝධ කරගත්තා කියනකොට බුදුරජාණන් වහන්සේට ප්‍රීති ඥාන වේග චිත්තයන් පහළ වුණා. ඒ සිතේ හටගත් පිරිසිදු බව, සිතේ හටගත් බලවත් ඥාන සම්පයුක්ත කුසල ධර්ම ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ලේ ධාතුවක් පාසා දැනෙන්න පටන් ගත්තා. ඒ ලේ ධාතුව මේ මුළු ශරීර ධාතුවටම බලපෑවා. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ නීල වර්ණ රූප කලාපයක් තියෙනවා නම් ඒ සෑම රූප කලාපයකින්ම නිල් වර්ණ රැස් ධාරා විහිදෙන්න පටන් ගත්තා. නිල් පහට ආලෝක ධාරා බුදු සිරුරෙන් එළියට විහිදෙන්න පටන් ගත්තා. රක්ත වර්ණ රූප කලාප යම්තාක් බුදු සිරුරේ පවතිනවා නම් ඒ රක්ත වර්ණ රූප කලාප තුලින් රතු පැහැ රැස් ධාරා බුදු සිරුරෙන් විහිදෙන්න පටන් ගත්තා. කහ වර්ණ රූප කලාප යම්තාක් බුදු සිරුර තුල ශරීරය තුල පවතිනවා නම් ඒ සියලු රූප කලාප තුලින් බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. කහ වර්ණ බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. බුදු සිරුර තුර ශ්වේත වර්ණ සුදු පාට රූප කලාප යම්තාක් පවතිනවද, අට්ටික ධාතුවල, දන්ත ධාතුවල, ඇසේ සුද තුල යම්තාක් ශ්වේත වර්ණ රූප කලාප තියෙනවා නම් ඒ සියලු රූප කලාප වලින් සුදු පාට රැස් ධාරා නික්මෙන්න පටන් ගත්තා. තැඹිලි වර්ණ රූප කලාප රූප ධාතු ඒ බුදු සිරුර තුර යම්තාක් පවතිනවා නම් ඒ සියලු රූප කලාප තුලින් තැඹිලි පාට රූප වර්ණ රූප ධාරා රැස් ධාරා නික්මෙන්න පටන් ගත්තා. නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන සවනක් ගන බුදු රැස් බුදු රජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් නික්මෙන්න පටන් ගත්තා. මේ පොළව තලය කිමිදීගෙන අජටාකාශය දක්වා මේ බුදු රැස් පැතිරුණා කියනවා. ආකාශය පුරාම අජටාකාශය තෙක්ම ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු රැස් ඉහලින් විහිදෙන්න පටන් ගත්තා, පැතිරෙන්න පටන් ගත්තා. ගස් ගල් කඳු පර්වත මේ සියල්ල විනිවිදගෙන බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. පින්නතුනි, අට කතාවල සඳහන් කරනවා ඒ නික්මෙච්ච බුදු රැස් අදටත් අජටාකාශය පුරා මේ විශ්වය පුරා ඈතට 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 පැතිරිමින් පවතිනවා කියලා. හරියට ආකාශ වස්තුවකින් ආලෝකය පැතිරෙනවා, ඒ ආකාශ වස්තුව නැති වෙනවා. හැබැයි එයින් නික්මෙච්ච ආලෝකය තාමත් අජටාකාශයේ පවතිනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ එදා රතනගරයේ වැඩ ඉඳලා ධර්ම සම්මර්ෂණයේදී බුදු සිරුරෙන් නික්මෙච්ච රැස් ඒ බුද්ධ රශ්මි ධාරා තාමත් අජටාකාශයේ පුරාම පැතිරිගෙන ඈතට ඈතට ගමන් කරනවා. යම් දවසක ධාතු පරිනිර්වාණයක් සිදු වෙනවද, බුද්ධත්වයෙන් ඒ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ගිය තැන මේ තුන් ලෝකයේම තියෙන ධාතුන් වහන්සේලා පිරිනිවෙනවද, අන්න එදාට එදා රතන ගරයෙන් නික්මෙච්ච බුදු රැස් අජටාකාශයේ පැතිරෙන ඒ බුදු රැස් ඒ ධාතු පරිනිර්වාණය මොහොතේදී අතුරුදහන් වෙනවා කියලා අපේ අටුවාවල විස්තර කරනවා. අදටත් අජටාකාශයේ පුරාම ඒ බුදු රැස් විහිදෙනවා. මොන තරම් අසිරිමත් දෙයක්ද, මොන තරම් ඒ බුදු බලය මේ ලෝක ධාතුව විශ්ව ධාතුව පුරා අදටත් පැතිරෙනවද. එබඳු උත්තම එබඳු මහෝත්තමයන් වහන්සේ නමකට අපේ හිතේ පැහැදිණු චිත්ත මාත්‍රයක් ඉපදීම පවා අපිට මොන තරම් ආනිසංසයක් වෙනවද. එබඳු ධර්මයක් අවබෝධ කරගත්ත, එබඳු ධර්මයක්
මෙනෙහි කොට වදාළ ඒ ශාන්තිනායක වූ ධර්ම රාජ වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා අපි නමස්කාර කරමු. පින්නතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිත විවරණය කරන මේ බුදු මග දේශනා මාලාවෙහි අදට නියමිත වූ ඒ විවරණය මෙතනින් නිමාවටපත් කරන්න සිද්ධ වෙනවා කාල වේලාව අනුව. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සත් සතිය ගත වුණු ඒ අවස්ථාව මෙනෙහි කරලා, ඒ අවස්ථාව ශ්‍රවණය කරලා අපේ සිත් සතන් තුල යම් සැදැහැ ගුණයක් උපදවා ගත්තනම්, සද්ධා මාත්‍රයක් ප්‍රගුණ කර ගත්තනම්, ඒ සියලු කුසල ධර්ම බල මහිමය පින් කැමතිවන සියලු දිව්‍ය රාජවරු, බ්‍රහ්ම රාජවරු, මතු බුදුවන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා, දෙවියෝ උතුම් නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන සැදැහැති පිරිස බලාපොරොත්තු වුණා අවුරුදු 100ක් දීර්ඝායුෂ වළඳා මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ගම්පොළ රත්නාවලි චිත්‍රා පෙරේරා දයාබර මෑණියන් වහන්සේට මේ උදාරතර උත්තම කුසල බලය සුගති සංඛ්‍යාත දෙව්මිනිස් සැප ලබා ඉක්මන් ජීවිතයක් තුළ දීම මාර්ගඵල නිර්වාණ අවබෝධය ලබත්වා කියන පින් අනුමෝදනාව සිද්ධ කරනවා. එවගේම මීට වසර 33කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු චිත්‍රා පෙරේරා මෞතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන ජී නිව්ටන් පෙරේරා පියාණන් වහන්සේටද මේ උදාරතර උත්තම කුසල බලය අනුමෝදන් කරනවා, අනුමෝදනා වෙත්වා. එවගේම වසර 3කට පෙර මිය පරලව යන්නට යෙදුණු බෑණනුවන් වන ડોક્ટર වික්ටර් අතපත්තු මහත්මාණන්ටද මේ උදාරතර උත්තම කුසල ශක්තිය අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා කියන සිතින් මේ උතුම් කුසල බලය ඒ හැම දෙනාටම සුගතියෙන් සුගතියට පත්වී සැපතින් සැපත ලබ ඒ හැම දෙනාටම ධර්මාවබෝධයෙන් නිවී සැනසිල්ලක් වේවා. යටා වීචියේ පටන් අකනිටා බඹලොවතෙක් යම් සත්වයෙක් පින් මදකමකින් ඇත්නම් ඒ සියලු සත්වගට මේ උදාර කුසලානුමෝදනාවෙන් සැනසිල්ලක් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්ම අපි ආශීර්වාද කරනවා, සෙත් පතනවා අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කළ කොළඹ පොල්හේන් ගොඩ පදිංචි රාජිනී ආර්යරත්න මැතිණිය, එමෙන්ම දේවිකා අතපත්තු මැතිණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලෝකවාසී සියලු දෙනාටත්, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක ගරු කටයුතු ස්වාමිපාදයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, ලෝක සත්ත්වයාටත්, උතුම් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ, රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආනුභාවයෙනුත් ඔබ සැම සියලු දෙනාට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දිගාසිරි ශාන්තිය වේවා. ලෙඩදුක් කරදර බාධක දුරු වේවා. සහනයක්, සංසිඳීමක්, සැනසිල්ලක් වේවා. ධර්මාවබෝධයෙන් නිවී සැනසීමක්ම සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්ත
චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.